ඔබතුමා ඉදිරිපත් කරපු අද මේ කමිටු වාර්තාවේ අතුරු වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා මෙතන වෙඩි තැබීමක් සිද්ධ වුණා කියලා. දැන් බන්ධනාගාර ඇමතිවරයා ප්‍රසිද්ධිය කිව්වා වෙඩි වැදිලා නැහැ කාටවත් කියලා. නමුත් මේ මේ වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා පළමු අවස්ථාවේදී එක් රැඳවීමේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර. දැන් ඇමතිවරයා රටට ප්‍රසිද්ධිය කෑ ගහලා කිව්වේ එක හිරකරුවෙකුට වෙඩි වැදිලා නැහැ කියලා. පට්ටපල් බොරුවක්. ඉතා පැහැදිලිව එතන වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේ වර්තාවෙත් තියෙනවා මේ වර්තාව විතර පැහැදිලිව කියන සාධාරණ උද්ඝෝෂණයක් තිබුණේ මොකද උද්ඝෝෂණේ PCR පරීක්ෂණය කරන්න ඒකට තමයි ඉල්ලීම් කරේ වෙනත් ඇඟවලින් ගෙනාපු කට්ටිය නිසා මෙතන රෝගීන් වැඩි වුණා ඒ නිසා හිරකරුව එළියට බැස්සේ PCR පරීක්ෂණය ඉල්ලලා PCR පරීක්ෂණය ඉල්ලපුවාට තමයි වෙඩි උණ්ඩ වලින් උත්තර දුන්නේ එතකොට මේ මේ වර්තාවෙම තියෙනවා මොකද්ද ඩල්සිෆාම් නමින් හඳුන්වන පෙත්තක් වෛද්‍යවරු ඉන්නවා මෙතන ඩල්සිෆාම් කියලා පෙත්තක් තියෙනවද කියන්නකො එහෙම පෙත්තක් අහලා තියෙනවද නෑ ඩයිසිපෑම් නම් තියෙනවා ඩයිසිපෑම් නම් තියෙනවා වැරදීමක් වෙන්න ඇති මිත්‍රන් දෝෂයක් ඩයිසිපෑම් ගැහුවම උත්තේජනයක් එනවද ඩයිසිපෑම් ගැහුවම නිින්ද යනවා නිින්ද යන පෙත්තක් ගැහුවම මෙතන කියනවා උත්තේජන එනවා කියලා මේක සම්පූර්ණ වැරදි මේ හේතුවෙන් කීප දෙනෙකුට වෙඩි වැතිය ඇත ඉතින් පැහැදිලිව තියෙනවා මේ වර්තාවේ මෙතන වෙඩි වැදිලා තියෙනවා වෙඩි තියලා තියෙනවා කියන එක ඒ නිසා ඒ සාධාරණය ඒ හිරකරුවන්ට ඉටු කරන්න කියන එක මම මතක් කරනවා www.headlinenews.lk බලමු ඉදිරියෙන්